තේම්ස් නදී එන්න යන්න රවුමක්. ඔය ගෙගරි වැවේ කොහෙන්ද ඒ සැපතක්? චාල්ස් එක්ක සෙට්ටු නොතින් වරුවක්. දැන ගනී එයා සුපිරිම රජ බඩුවක්. හිතට දැනෙන අරුම පුදුම, ගරු නම්බුව ලැබෙන්න ඕන. මතක හිටින ඇඟට දැනෙන ඉංගිරිසිය ඇහෙන්න ඕන. මොනවා වුණත් රැටින ළඟදී හොඳටම හිස නැමෙන්න ඕන. ඒ මොනවා වුණත් රැටින ළඟදී හොඳටම හිස නැමෙන්න ඕන. Big Ben, Big Ben, Big Ben ඇහෙන්න ඕන. Big Ben, Big Ben, ඒ නම ඇහෙන්න ඕන. Thames නදී එන්න යන්න රවුමක්. ඔය ගෙගරි වැවේ කොහෙන්ද ඒ සැපතක්? චාල්ස් එක්ක සෙට්ටු නොතින් වරුවක්. දැන ගනී එයා සුපිරිම රජ බඩුවක්. මේ Big Ben වගේ පොරක් එක්ක වරුවක්. ඔයා හිටියෝතින් දැනේ එයා තරුවක්. මේ Big Ben වගේ පොරක් එක්ක වරුවක්. ඔයා හිටියෝතින් දැනේ එයා තරුවක්. ලන්ඩන් අයි බලන්න යමු දවසක්. එහෙම බැරි වුණොතින් පැලස් එකේ රවුමක්. හීනි සීතලේට දැනුනොත් පොඩි අඩුවක්. පුංචි තැබෑරුමක කූල් බීර විදුරක්. යන්න බැරි වුණොතින් ලන්ඩනයේ දවසක්. එන්න මීට් වෙන්න Big Ben එක දවසක්. යන්න බැරි වුණොතින් ලන්ඩනයේ දවසක්. එන්න මීට් වෙන්න Big Ben එක දවසක්. Big Ben, Big Ben, ඒ නම ඇහෙන්න ඕන. අන්තිම තමයි පොඩි පොඩි වැරදි වෙනවා වෙන සුද්දේ. ඒක ගණන් ගන්න තරකයි. අනේ සීයන මූක් කරන්න එපා. මාව මූක් කරේ නේද කරේ. කඩ වියන ඉත අහංකෝ. පොඩි ඉත අහංකෝ මා සනීප වෙනකම්. මම ඔය කෙල්ලව අපේ කාට යාළු කරනමයි පස්ස බලන්න. බලව පුක්කන්. මරේ පය නන්දර. නන්දම්. Good morning. Good morning. කොහොමද ඔයගලගේ ස්ට්‍රයික් එක? ආ ඒක ජයටම කෙරිගෙන යනවා නැත්නම් නට ඔයගලගේ සර් කිව්වා නේද ස්ට්‍රයික් එක අද උදේ 6 වෙනකොට නැවැත්තුවේ නැත්නම් සේවය හැර ගියා කියලා සලකලා ජොබ් එක නැති කරනවා කියලා. පිස්සුද නන්දම් නැති කරන්නේ? එහෙම නැති කරනවා නම් ඉතින් අපි මාමා සර්ට මුළු ඔෆිස් එකේම අයගේ රස්සාවල් ටික නැති කරන්න වෙනවා. ඇයි? නෑ අර මිමි මාමා සර් දීපු නෝටිස් එක කවුරුවත් සත පහකට ගණන් ගත්තේ නෑනේ. එහෙමද? නැන්දම්මට කියන්න දැන් ඔය මේ සයිට් වල ඉන්න බාස්ලා ගෝලියෝ ඔක්කොම මේ ස්ට්‍රයික් එකත් එක්ක එකතු වෙලානේ තියෙන්නේ. ෂ මෙහෙම ගියොත් නම් නැන්දම් මේක අපේ කම්පැනියට මාර හානියක් වෙන්නේ. ඔව්. තව ඉතින් හානි වෙන්න දෙයක් නැහැ නිරන්දිනු. නැන්දම් මට කියන්න දැන් ඔය සයිට් වල වැඩ කරන ඔක්කොම බාස්ලා ගෝලිය හැම සේරම මේ ස්ට්‍රයික් එකට සපෝ. කිස්සු අදම වැඩට ගත්තේ නැත්නම් මාමා සර් අපේ කම්පැනියට ලොකු හානියක් වෙන්නේ නැන්දම්. මට කියන්න මේ ඔය අපේ මේ සයිට්ස් වලට වැඩ බාර දීපු ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝ හරිම නරක විදිහට කතා කරන්නේ. ඇත්තද? මොනවද කියන්නේ? කියන්නේ නැන්ද මේ දැන් සයිට් වල වැඩ ප්‍රමාද වෙනවනේ මේක අර. ඒකට බයිනවා. අනිත් පැත්තෙන් මාමස හැසිරෙන මෝඩ විදිය ගැන බයිනවා.
මුණවුනත් නැන්ද මේ කිස් කියන්නේ මේ අපි හොඳට වැඩ කරපු සේවකයෙක්. ඔව් ඒක නම් ඇත්ත. මුණවුනත් නැන්ද මේ දැන් මේකට කරන්න තියෙන්නේ එක දෙයයි. මොකද්ද? ලොකු නංගි හරි පොඩි නංගි හරි කම්පැනියේ වැඩ බාර ගන්න ඕනේ. ඒ වුණාට ඒගොල්ලන්ට මේ ඔෆිස් එකේ වැඩ හැන්ඩල් කරන්න තරම් එක්ස්පීරියන්ස් එකක් නැහැ නේ රන්දිනු. එක්ස්පීරියන්ස්. එක්ස්පීරියන්ස් නම් මොනවද නැන්දම්මේ? ඔය පරණ කට්ටිය ඕන තරම් ඉන්නේ නංගිලට උදව් කරන්න. දැන් උපනායක මහත්තයා ඉන්නවා. මාලතී මිස් ඉන්නවා. ආරාණි මිස් ඉන්නවා. ඒ වුණාට එක්සිකියුටිව් පෝස්ට් එකක් කියන්නේ ලොකු වගකීම් තියෙන රස්සාවක් නේ. වගකීම් තියාගෙන එක්ස්පීරියන්ස් තියාගෙන ඔය අපි මහමසර් කරපු විදිය පේනවනේ පාලනය කරේ හොඳට. එහෙනම් මෙහෙම කරමු. මම එන්නම් ඔෆිස් එකට. ඉතින් නැන්දම් අපි ඔෆිස් එකේ වැඩ බාර ගන්නවද? ඔව්. යෝ. නෑ. ඔයා යන්න මම පස්සේ එන්නම්. එමුණ නැන්දම් මම දැම්ම ගිහලා අනික් අයට විස්තරේ කියන්න. නෑ නෑ නෑ. ඔයා කාටවත් විස්තර කියන්න ඕනේ නෑ. ඔයා යන්න පුළු. රඳින්න යන්න මං එන්න. ඊ නැන්ද. දන්නේ අපි ලොක්කගේ ප්ලෑන් එක නේ. මොනවද? මිනිහයි දාන්න දන්නේ අපි වැඩේ අතෑරිය කියලා. විසුද බෙදා ලොක්කයි මේක කියලා. ඔක්කම වැඩේ නෙමෙයි බං. කමක් කර ගීමක් ගායි. මේ මොකද දන්නේ ඉවල් පැත්තක් තියෙන. ඉවල් පැත්තේ තත්ති. ඉවල් පැත්තේ තත්ති මට ආරංචි වෙන්නේ අඹුඩ නේ ආරංචි වෙන්නේ ඉවල් පැත්තේ තත්ති. අම එහෙම සාධනීය උත්තරයක් නෑ. බලමු බලමු. අරගල කාරය දෙන්න. ඔෆිස් එක ඇතුළේ ඉඳගෙනම නේද අරගලේ මෙහෙවන්නේ? ඇයි 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 උඹට ප්‍රශ්නයක්ද ඒක? අනේ මජයි දේ වලියට එන්න එපා මජයි ඉතින්. අපි දෙන්නම එකම පන්ති මිනිස්සුනේ. අපි දෙන්නම මේ එකම සංවිධානයේ ඉඳගෙන පොඩ මේ වැඩේට බැස්සාම තමයි මජ වැඩේ පොඩ උස්සලා ගන්න පුළුවන්. වැඩේ උස්සලා ගන්න එකම පන්ති. ඒ හින්දාද දන්නේ උඹ එදා අර පිස් එකගෙන සයිට් එකට ගිහලා පිස්සුවක් කියලා තියෙනවා. මූ මේ විකාර කරන්න ගිහලා තව පොඩ්ඩක් අපේ පන්ති එක්කම මූණ තලා ගන්නවා. හරි හරි ඉතින් සමා වෙන්න ඕනේ සහෝදරය. සමා වෙන්න. හරි හරි දැන් දැන් අද ඔයා මොකද මෙහෙ ආවේ? මම ආ බිග් වින් කාර්යාව පොඩ්ඩක් බය කරලා යන්න. නිය මට සද්දෙත් දැම්මනේ මම. කන අපි දෙමු ලොක්කට සර්ප්‍රයිස් එක. සර්ප්‍රයිස් එක. මොකද බං? කැලින් ඔබට උඹගේ සල්ලි ගන්න chance එකක් හදලා දෙන්න යන්නේ. ඔබ කැමති ගියා? මේ මගේ සල්ලි ගන්න කැමති ගියානේ. යකෝ කැමති නේතු? හරි. ඔබ මෙහෙම කරා. ඔබ ගියා. ඔබගේ සල්ලි ටික දෙනකන් ඔබ උපවාස දාන්න. ඒකම හරි ඔබ කියපන් ඔබගේ සල්ලි ටික දෙනකන් ඔබ කන්නේත් නැ බොන්නේත් නැ මෙතන මාරාන්තික උපවාසය කියලා. නෑ නෑ ඒක හරියන්නේ නැ ඒක හරියන්නේ නැ මුම් මැරි. මේ ඒක හරියන්නේ නැ බං. මොකට දෙන්න සල්ලි නැ. එතකොට ලොක්කට ওই ප්‍රශ්න ටික ඔක්කොම අමතකලා යනවනේ. එතකොට මචං ඌගේ ප්‍රශ්න ටික ඔක්කොම ඔළුවට ඇවිල්ලා ඕක මේ කම්පැනි එකෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ මචං එතෙන්ට දාලා වෙන මැනේජර් කෙනෙක් ඌ ඇවිල්ලා උඹගේ සල්ලි ටික බේරනවා. මං කැමති වැඩේට. මං කැමති. හැබැයි කෙල්වින් මේ ගැන වචනයක්වත් කායක්වත් කියන්න බෑ නේ. පිස්සුද බං. එහෙම මේ සටන පාවා දෙන්නේ නැහැ. පන්ති සටන පාවා දෙන්නේ නැහැ අපි. මරු. එහෙනම් ලොක්කයි කැබින් එකේ මේ වැඩේ පටන් ගමු. ඈ පටන් ගමු.
එන්නම පටන්ගමු පටන්ගමු. මීරිය අපි හැමදාම මේ විදිහට යමු. පයි? ඔව්. ඔයා දන්නවද පයින් යන එක අපේ ශරීර සෞඛ්‍යයට මොනතරම් සුවදායිද කියලා? ඇත්තට? මිනිස්සුත් බලාගෙන ඉන්නවා. රීති මිනිස්සු දැක්කාද කොහෙද? මං කැමති නෑ. ඔයා කැමති නැති වුණාට මිනිස්සු දැනගන්න එපායි අපි ලව් බර්ඩ්ස්ලා කියලා. ආ! අපි ලව් බර්ඩ්ස්ලා නෙවෙයිනේ. හරිද? අපි දැන් කවද්ද ලව් බර්ඩ්ස්ලා වෙන්නේ? ඒ ගැන නම් ඉතින් මම හිතන්නේ. ඔයා ඉතින් හිතේ හිතේ ඉන්නේ. එතකොට කාලෙ ගිහිලා තියෙ. වා වයසටත් ගිහිලා තියෙ. විකාර. මේ ඇත්තටම මීරි මං කල්පනා කරේ අපි දැන් කසාද බෙන්දර පස්සේ මම කොහොමද ඔයාව මේ ජොබ් එකට නොයව තියාගන්නේ කියලා. අම්මෝ හිතලා තියෙන දුර. ඇයිද? ඔය කොහොමද ඉතින් තව ටික දවසයි. මොකද? අපේ කසාදට. ඇත්තට? ඔව්. කවුද දන්නේ කිව්වේ? කියන්න ඕනේ. මට ඒක නිකන් දැනෙනවා දැනෙනවා. මලිය අයියා ඔයා හරිම විහිළු තමයි කරන්නේ නේද? විහිළු කියන්නේ. අයිය 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 ඒක නිකන් ඔයා විහිළු කරගත්තද? තිනානේ කසාද බඳින්න නම් අදින යාළු වෙලා ඉන්න බෑ නිසෙන්න. ඔහ් ඉතින් දැන් අපි යාළු වෙන්නේ. එහෙම නෙමෙයිද? නෑ නෑ. අපි යාළු නෑ. නෑ නෑ. එහෙම කොහෙන්? ඔයගොල්ලෝගේ මාමා මට කිව්වා. ඔයාට මේ දවස්වල ගිහින් සිකුරුලු. මටත් එහෙමයි. ඇත්තට? ඕ. අනිත් එක මාමෙන් දැන් ගුවා මේ කල දවසේ ගෙවෙන්න කලේ මේ මේ වැඩේ ඉක්මන් කරගන්න කියලා. ඉක්මන්? එහෙනම් ඉක්මන්ට යන්න ඕනේ. යනවා. මේ 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 ඉක්මන් කියලා කිව්වෝ ඒක මට නෙමෙයි. මොකද මෙතන කරන්නේ? ආ? මට ඔබත් එක්ක කතාවක් නැහැ. මාත් එක්ක කතාවක් නැත්තම් මගේ ඔෆිස් එකේ මොකද මොනවද ඔබ කරන්නේ? ඒ මේ හැමදාම බයිදාගෙන ඉන්නේ මේ මගේ සල්ලි නුදී හැංගි හැංගි ඉන්නද? ඈ? අදින් පස්සේ ඒව බෑ. මම බයින්නේ එළියට. මගේ සල්ලි දෙනවා. මම මෙතන මා රාත්‍රික උපවාසය. මේ හොඳ හිතින් මෙතන එළියට බහපන්. බයින්නේ නෑ. පුළුවන් දෙයක් කරපන්. පුළුවන් දෙයක් කරන්න. කොහමද? කොහමද ඔෆිස් එකේ කට්ටිය? දැන් උඹලා එකෙක්වත් දැක්කේ නැත්නම් මේ යකා මේක අසර රින්ගනවා. දැක්කේ නැස. මං දැක්කෙත් නැස. රන්දිනු? මොකද බෝ හොරගල්ලා හුලන්නේ අහක බලන්නේ. උඹ දැක්කෙත් නැහැ. පිස්සුසස නැහැ. දැක්කේ නැහැ. හරි. එහෙමනම් ඉක්මනට මුව බෙල්ල ගල්ලා එළියට දාපල්ලා. මට බෑ සර්. ආ දැන් උඹ මම කියන ඒවා කරන්නෙත් නෑනේ. නැහැ සර්. මම තාම මේ වර්ජනේ ඉන්නේ. එතකොට බෑ සර්. ආ ඔව් සෝරි වැඩි කම් දුන්නා. හරි. මෙහෙ මාල්දි. අනේ මට බෑ සර් පිරිමියෙක් එළියට ඇදලා දාන්න. අනේ මටත් බෑ. සර්ටම තමයි ඉතින් ඔක කරන්න වෙන්නේ. මම කාපියව්. බැපයි බැපම් එලිටම් බේ බැපම් එලිටම්. හයි හයි යාළුවනේ. හයි. මේ ඔයගොල්ලෝ ලයිව් එකක් යන්නේ. මේ ඔයගොල්ලෝ පේන ඇති මේ Big Ben Company එකේ අයිතිකාරයා මට පහර දෙන්න හදනවා. ඇත්තටම යාළුවනේ මේ Big Ben Company එකේ අයිතිකාරයා අපේ කම්පැනි එකට ලක්ෂ 24ක මුදලක් දෙන්න තියෙනවා වංචා කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති මේ මොහොතේ මගේ උපවාසයට පහර දෙන්න හදනවා. මේ ඉන්නේ යගේ ස්ටාෆ් එකේ කට්ටිය මේ ඉන්නේ. ඉතින් මේ වගේ වංචනකෙයින්ට එරෙහිව ඔයගොල්ලෝ නැගී සිටිනවා නම් ඇත්තටම කියන්නේ නාවල තියෙන මේ Big Ben Company ඉස්සරහට ඔයගොල්ලන්ට දැන් මං එන්න කියලා ආරාධනා කරනවා මගේ යාළුව හැමෝටම. මේ වගේ වංචනකෙයින්ට අහුවෙන්න එපා. මුන්ට විරුද්ධව නැගී සිටින්න ඕනේ. ඉතින් මගේ යාළුව හැමෝටම මං ආරාධනා කරනවා නාවල තියෙන මේ Big Ben Company එක ඉස්සරහට එන්න කියලා. මේ දැන් ඉන්නේ මං නාවල මේ Big Ben office එකේ. ඉතින් බොහොම ස්තුතියි යාළුව හැමෝම එන්න නාවල තියෙන Big Ben Company එකට. ජයවා ජයවා. ඇයි එමුද? ඇයි බේ වුණද? මම ලයිව් එකක් දුන්නා. මේ හිටපන්.
ඊට පස්සේ දැන් මම පොලිසියට කෝල් කරලා කියනවා මිතන් පැලි මේ ලයිව් කරනවා කියලා. දැන් කෝල් කරමු පොලිසියට. වේදා මට ගහපු එකත් මම මෙහෙ පොලිසිය තමයි එන්ට්‍රි දැම්මේ. ඒතකොට ඒගොල්ලෝ මේවිල බලාගනින්. මේ හොන්ත හිතින් මෙතනින් බහලා එළියට යනවද නැත්නම් බෑ මයි යන්නේ මගේ සල්ලි දෙනකම්. සර් දෙමු සල්ලි ටික දෙමු සර්. මේ අසරණයා සර්. ඊට පස්සේ ඉතුරු වෙන්නේ සර්ට විසඳන්න අපේ ප්‍රශ්නේ විතරනේ සර්. නේ. මේ පාරම මට උපදෙස් දෙන්න නැතරවද? අපිටත් තියෙන තින් සර්ට ඒ ටික කියන්න තමයි. මං දෙන්නේ එක රුපියලක්වත්. පුළුවන් දෙයක් කරපන්. ආ දෙන්නේ. දෙන්නේ පුළුවන් දෙයක් කරපන්. ෂුවර්ද? දෙන්නේ නෑනේ. ෂුවර්. හරි. මං නගිනවා උඹලා වතුර ටැංකිය උඩට. මේ මොකද? සුද්ධ කරන්නද? නෑ මාරාන්තික උපවාසයකට. මේ මට වතුර ටැංකිය මොකද? වතුර ටැංකිය නෑ එදිරි කියලා මමට හැරෙන්න. හරි. මං නගිනවා එක එකක්වත් දෙන්න එපා මගේ පස්සෙන්. බයින් බයින්. දැන් ඔබ දන්නවද ඔබ නගින එක? ඔව් දන්නවා. කණ්ඩිය වගේ යන්නේ මෙතන. ඒක ගියේ සෙවලස. මන්ද කොන්ද ගඩ ගන්න එතන ඊලා. දැන් මොකද කරන්නේ මේක? ඒ මචං 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 බල ඔට්ටක් අය මොකද නෑ නෑ ඔට්ටක් කරේ මේ මට මචං ඔබ ඔබට දැකලා වරු ගතියක් තිබුණා බලේ දිදාර සයිට් එකේ හිටියේ අපිට අර ගහලා පන්නේ මේ මේ අපි අපි විදි මේ ගොඩක් කැවුන ගහලා පන්නලා තියෙනවා මට ඉතින් ඕවා මතක තියාගින්න බෑ ඔබ ඔය කවද සීන් එකක් ගැන කියන්නේ නෑ නෑ බම් අර උඹලගේ වැඩ කරන අර උඹලගේ සයිට් එකේ ඊයේ පෙරේද අර හරි මතකයි 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 මොකද අද කන්න ඕනද නෑ 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 කෑමක් ගන්න නෙවෙයි ඒව මචං අමතක කළා දා ඒක පරණ කතා අමතක කරලා මු පැරණි කතා අමචං මේ මචං මේ මේ දැන් මොකද වැඩ වර්ජනේ මේ මේ ස්ට්‍රයික් එක තාම යනවද නෑ නෑ ඌව දිගට මෙයනවා ඒ සමහර විට අද තීරණයක් හම්බේ අද අවසාන තීරණයක් හම්බේ මොකක් හරි ඔව් එහෙමද සෙටල් වෙයි මොකක් හරි අපටයි අද අවසාන තීරණයක් ගන්න දෙයක් ඔව් අවසාන තීරණය අරගෙන උඹලා වස් කළා දායි දන්නේ ඒවා කොහෙද? ඒව කරන්න බෑ ඒවා හඳේ. කොහෙද? හඳේ හඳේ. ඉතින් ඔබ එදත් හඳේ කතාව කිව්වා. ඔබට හඳත් එක මොකක් කරේ ගනුදෙනුවක් තියෙනවා. මේ ඔබ හඳට නිතර යන්නේ කික්කෝ කියනද? නෑ නෑ මං කිව්ව මචං මේමයි. අවසාන තීරණය ගන්න යාර බිග් බෙන් කාර්යයනේ. කලු කොටා මචං. මටත් පෙන්නන්න බෑ ගල් මුස්ලා. මේ ඒක ඔබලා අස් කරලා දැම්මා. මේ ඒ මොනොත් අපි ඒක බලා ගන්න ඔබ පැහෙන්නේ තිඳහංකෝ. මචං මේ බලගේ සයිට් එකට අලුතේ කොල්ල එහෙම ගන්නවද බං කොල්ල ඔව් කොල්ල 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 ගන්නවා ජොබ් වලට ගන්නවා කොල්ල ඉදිරියේ බාස්ලවත් ගන්නවා අයි කවුරු තින්නවා නෑ නෑ උඹලේ මචං මං එන්නේ කියලා පොඩි උඹ බාස්ඩ කරන්නේ පුළුවන්ද උඹ කියන්නේ මටත් ඕන වැඩක් පුළුවන් ඒක තමයි ඒ තමයි සෙල්ලම් දාන්න නැති දෙන්නත් එක එකද වෙලා නේ ඈ මචං මේ මටත් ඔය බිග් බෙන් කාර්යයත් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා බං ඇත්තටම උඹලගෙන් මොකද්ද බං ඉදායි නටන්න හදපු නාඩගම ඈ මට ඕන කරේ අර කොල්ලත් එක්ක ඇවිල්ලා උඹලගේ ස්ට්‍රයික් එකට පොඩි සපෝට් එකක් දෙන්න සපෝට් එකක් දෙන්න ඕන කරේ කොහේද ඉති උඹලගේ කලබල වෙලා ඔක්කොම වැඩේ චක බ්ලාස් කරලා දෙන්නනේ මාර කතාවනේ සපෝට් එකක් දෙන්නව නම් මොකද බං අපි වැඩ වරජිනක් කරලා උඹලා හෙල්මට් දාගෙන ඒව කරලා වැඩ කරමු කියලා නිකන් එහෙම දැඟලුවේ මොකද උඹලා උඹලගේ වැඩ නිසා මේ උඹගේ අර ගෝලියෝගේ වැඩ නිසා අපි එකපාරට මචං කන්ෆියුෂන් වෙලා මේ අපිත් ඒව තමයි අපිත් ඒ බුල් අඳුස් වෙලා ඉතියේ එලා මේ මේ ඉගෙන මේ අපි උඹ අපෝරි ඔය ගලකටේවා පළවෙනි පාර නම් ඔලක් වෙන්නේ අර දෙවෙනි පාර මචං මං අර ඈතට ගියානේ අර කළු එකේ කිරිය මචං කවුද මචං ඔය අමුතු ජෝකර් වගේ එකක් අර මම හොතම්බෝ කියන්නේ අර කොල්ලේ මේ විදියට ආව ඒකයි ඌ මචං බාව අර කොන්ක්‍රීට් එකට හේතු කරන්නේ මේ එසම දෙවෙනි පාර මම අන්තිමට අර මේ පැත්තකට දුන්නා මම මේව අස්සෙන් එනකොට අර එකේ ගැවුවනේ මචං පොඩි පාර කිසි කරලා අන්න ඒක මචං පස්සේ වැදිනා ඒකයි පොඩි අවලකට දේ සෝරි උදේ ඈ සෝරි වෙන්න උනේ අර ඒක මට මේ මචං මේ ෆෝන් නම්බර් එක දා මම දෙන්න දෙන්න ෆෝන් නම්බර් එක මේ මෙහෙමයි අපි වෙලාවක් කපුනොත් මචං අදත් යම් එම වෙරිදී දෙන්නකො පොඩ්ඩක් ආවදට එමෙත් දෙ නැ අපි මොනාරි කරමු කරු නුඹරි දාගන්න හරි කියන්නේ ඒ නම ඇහෙන්න ඕනා
මචං කවුද මචං ඔය අමුතු ජෝකර් වගේ එකක් අර මම හොතම් වෝ කියලා අර කොණ්ඩේ මේ මෙදී නේ කව් ඒකයි මචං බාව අර කොන්ක්‍රීට් එකට හේතු කරන්නේ මේ එසම දෙවනි පාර මම අන්තිමට අර වෙන පැත්තකට ඉඳලා මම මේව අස්සෙන් එනකොට අර එක ගැවුවනේ මචං පොඩි පාර කිසි කරලා අන්න ඒක මචං පස්සේ වැදින ඒක පොඩි අවලකට දේ සෝරි උදේ ඈ සෝරි වෙන්න උනේ ඒ වගේ මට මේ මචං මේ ෆෝන් නම්බර් එක මට දෙන්න ෆෝන් නම්බර් එක මේ මෙහෙමයි අපි වෙලාවක් අපුරුදු මචං අදත් යම් එම වෙරි දෙල්ලු පොඩ්ඩක් ආවදට එමෙත් දෙ නේ අපි මොනාරි කරමු කරමු පොඩි දාගන්න හරි කියන්නේ මේ මේ පළවෙනි වගේ උත්තරකාරය වෙන්නේ අපේ සර් ඊට පස්සේ අපි තුන් දෙනාම පොලිසියන වරනම් බෑ අනේ මේ මටත් බෑ හැබැයි තව එක විදිහක් තියෙනවා අපිට ගොඩ යන්න පුළුවන් මාර්ගය මොකද දන්නවද අලුත්ම නිවුස් එක ඇයි මොකද අපරේ මේ 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 වැඩ වර්ජිනේට සෙටලා ඉන්න කට්ටිය පොලිසියෙන් වෙලා නවත්තර ගිහලා මේ කඳුළු ගෑස් ගහලා මොකක් කර උඩපටෙන් දෙතර නෑ 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 එහෙම නෙමෙයි ඒක පටන් ගත්තු ස්ට්‍රයික් එක පෝවාසයක් දක්වාම දුරදික ගිහිල්ලලු ෂා නියමයි නේද කවුද උපවාස කරන්නේ සර් අපි කොහෙද ගිහින් මම කන්න ගියා සර් කණ්ඩ ගියා නම් ඔය කෑම එක අතේ තියෙන මොකද්ද? කෑම එක නේද අතේ තියෙන්නේ? නැස මම මේ ගෙනල්ලා කන්න කියලා මේක අරන් ආවස කෑම එක. දැන් වෙනතට උඹ ඔෆිස් එකේ අනේ මාලති කල්පනා කරලා බලලා හොඳ ප්ලෑන් එකක් ගහන්නකෝ. උත්තරයක් තියෙනවා.